පසුගිය දෙසැම්බර් 16 වන දින මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් විදේශ රාජ්‍යයන් තුනක් තුළ තම රාජතාන්ත්‍රික සේවා කාර්යාල තුනක් වසා දමන බවයි. එවනම් සයිප්‍රස්, නයිජීරියා සහ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි පවත්වාගෙන යනු ලැබූ තනාපති මෙන්ම කොන්සල් කාර්යාලයයි. මෙම තීරණයට හේතුව ලෙස ඉදිරිපත් කළේ වියදම් කපා හැරීමේ අවශ්‍යතාවයයි. කෙසේ වෙතත් මේ වන විට 6000කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවය කරන සයිප්‍රසේ කොන්සල් ජෙනරාල් කාර්යාලය වසා දැමීම ගැටලු සහගත බවයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නියති මහතා පවසන්නේ. මේ පිළිබඳව ලිපියක් යොමු කරමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ අවධානය ඊට යොමු කර තිබෙනවා. එම ලිපිය මෙසේයි. ජී.එල්. පීරිස් මහතා, විදේශ කටයුතු ඇමති, විදේශ කටයුතු අමාත්‍යංශය. ඇමතිතුමනි, සයිප්‍රසේ කොන්සල් කාර්යාලය වසා දැමීම. පසුගිය දෙසැම්බර් 16 දින මාධ්‍ය වාර්තා කර සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් විදෙස් රාජ්‍යයන් තුනක් තුළ එනම් සයිප්‍රස්, නයිජීරියා සහ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි පවත්වාගෙන යනු ලැබූ තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල තුනක් වසා දැමීමට තීරණය කොට ඇති බවයි. මෙම තීරණයට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ වියදම් කපා හැරීමේ අවශ්‍යතාවයයි. රටක් ලෙස මෙවන් තත්ත්වයකට පත්වීමට සිදුවීම පිළිබඳව අප කනගාටුවට පත්වන බව මුලින්ම ප්‍රකාශ කර සිටිමු. එමෙන්ම මෙහිදී අප වඩාත් අවධානය යොමු කරන කාරණයක් වන්නේ සයිප්‍රසේ කොන්සල් කාර්යාලයේ වැසීම පිළිබඳවයි. සයිප්‍රසේ සේවය කළ 6000ක් පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දායක වූ එරට සයිප්‍රස් සමාජ ආරක්ෂණ මුදල එම ලාංකිකයින්ට ලබා ගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දී ඇත. ඇතැම් ශ්‍රී ලාංකිකයින් හට රුපියල් ලක්ෂ 50ක් 60ක් වැනි මුදලක් ලංකාවට ගෙන්වා ගත නොහැකිව ඇත. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ අදාළ රට තුළ ක්‍රියාත්මක නීති රීති වන අතර මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මැදිහත්වීම කරමින් සිටියේ සයිප්‍රසේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයයි. කෙසේ වෙතත් සයිප්‍රසේ පැවති මෙම කොන්සල් කාර්යාලය වසා දැමීම මෙම ක්‍රියාවලියට මහත් බාධාවක් එල්ල කරන බවත් එරට දැනටමත් සේවය කරන ලාංකිකයින් තානාපති සේවය ලබා ගැනීමේදී බරපතල ගැටලු රැසකට මුහුණ දීමට ඉඩහැරීමක් බවත් අවිවාදිතයි. රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය සහ විශාල ශ්‍රී ලාංකික පිරිසකට බලපෑමක් වන රටක රාජතාන්ත්‍රික සබඳතා මෙලෙස නවතා දැමීම සාධාරණ නොවේ. එමෙන්ම එම තීරණයේ හේතුවෙන් ඉහතකී සමාජ ආරක්ෂණ අරමුදල ලබා ගැනීම සඳහා මැදිහත් වන ගිණුම් හිමියන් දැඩි දුෂ්කරතාවයකට පත්වන බව නොඅනුමානයි. එබැවින් මේ පිළිබඳව අවධානය යොමුකට සයිප්‍රසේ රාජතාන්ත්‍රික ගනුදෙනු සඳහා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වසා දැමීමේ තීරණය යළි සලකා බලන ලෙස ඉල්ලා සිටිමු. එසේ නොමැතිනම් එකී සමාජ ආරක්ෂණ අරමුදල පිළිබඳව කටයුතු කිරීම සඳහා විදෙස් කටයුතු අමාත්‍යංශය තුළ හෝ නිලධාරියෙකු පත්කොට පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටිමු. ස්තුතියි. මෙයට විශ්වාසී සුනිල් හඳුන්නෙත්ති, දේශපාලන මණ්ඩල සභික ජනතා විමුක්ති පෙරමුණ.